31 කියන දිනේ අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද 84 දහ වෙනි මාසේ 31 මාත් ශිරාන්ටත් අපි දෙන්නට හම්බෙච්ච දායාදේ තමයි සජීව. සජීව කියලා නම තියන්න හේතුනේ රජීව් ගාන්ධි අගමැතිකමට පත් වුණ දිනේ අද දවස. ඒ හන්දම වේතුවා එස් අකුරේ පුතාට නම තියන්න කියනකොට සජීව කියලා නම තියන. ඒ වගේම සජීව කියන නමත් මම දන්නවා. ලෝකේ ඉහළම තැනකට යන නමක් කියලා. මගේ පුතා මට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම දායාදයක්. මම හිතුවා දිනක් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. භවතරණ චිත්‍රපටය නම. දිල්ලි චිත්‍රපටවල චීනේ එහෙම නැත්නම් තායිලන්තේ රටවල් දෙකේ මේ රටවල් තුනේම ඉතාම ජනප්‍රිය ඉතාම හොඳම චිත්‍රපට සම්මානය ලැබී මගේ පුතාගේ රංගපෑමත් එක්ක භවතරණ චිත්‍රපටයේ අරසතුන් මන් චිත්‍රපටයෙන් පස්සේ ලංකාවට දිල්ලි සම්මානය අපි ලංකාවට ගෙනාවා. ඒ වගේම පුතාගේ මන් සීඩී වගේ බැලුවා සිංකරණ ඒවා ටික. මං හිතනවා එහෙම දක්ෂතාවයක් ඇති ගායකයෝ ජීවෙන්නේ කලාතුරකින් පුතාට ඒ පැත්තෙනුත් දක්ෂකමක් තියෙනවා. මම වාහන ව්‍යාපාරයකදී ලබානේ මට හිතන මේ ව්‍යාපාරයට දැන් සුදුසු මිනිහා මං වයසට යනකොට පුතා කියලා. හැම ව්‍යාපාරිකයෙක්ම මටත් ඇදී පුතාට ආදරෙයි. මම පෞද්ගලික කාලෙක දැක්කා ඉම්පෝර්ටර් ඇසෝසියේෂන් වල එක් එක් අවස්ථාවලදී පුතා ඒවට එක්කහුණු විදිය සහ ඒවලදී පුතා ඒ කට්ටියට දුන්න ශක්තිය මට හැම කෙනෙක්ම කිව්වේ මට හුඟ දෙනෙක් වීරයය කියලා කියනවා. ඒක වීරයන් කරු කියනවා. ඒ කොයි නමින් ආමන්ත්‍රණය කෙරුවත් ඔයාට වැඩි බොහොම දක්ෂ පුතෙක් තමයි ඔයාට ඉන්නේ කියලා. ඒක මට හරිම ආඩම්බරයක් මටත් මගේ නෝනටත්. ඒ වගේ ඉතාම හොඳ දක්ෂ දරුවෙක් රටට අපි දෙන්නා නිසා ලැබුණා කියන සන්තෝෂය අද දිනේ මට තියෙනවා. මගේ පුතාට සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී වේවා. දීර්ඝායු වේවා. පුතාටත් පුතාගේ දරුවන්ටත්. Ha 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 ha!